අමතුමාගේ අම්මගේ අයියා කියලා මල්ලි කියලා. යා සවරන් සම්බන්ධව ඒ කතා කරන අවස්ථාවේ මේ කරුණා කළ මට දෙන්න අවස්ථාව. කරුණා කළ වාඩි වෙන්න. සහරාන්ගේ මල්ලි වාඩි වෙන්න. සහරාන්ගේ මල්ලි වාඩි වෙන්න. වාඩි වෙනවා අන්තවාදියා. අන්තවාදියා එනවා මෙතන රකින්න. මුස්ලිම් ඉස්ලාම් අන්තවාදී මිනි මරුවන්ගෙන් මේ රට බැටගාලා ඉවරයි. ඒ නිසා රකින්න එන්න එපා. රකින්න එන්න එපා. මේ රටේ මිනිස්සු තහාර 500ක් මරා දාලා පල්ලි කුඩු කරලා කතෝලික දේවස්ථාන වනසලා තව එනවා මෙතන කටමැද දොඩවන්නත්. කටමැද දොඩවන්න එනවා. අර මද්දමාව දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීතුමා කතාව කළා. මොකද්ද කිව්වේ? ඒ ඉස්ලාම් අන්තවාදයෙන් දෙමළ ජනතාව විඳින පීඩනය. අද කොයිද? කටමැද දොඩවන්න එපා. කටමැද දොඩවන්න එපා. ඔයාට මොකද්ද තියෙන රුදා? ඔයා සහරාන්ගේ බාප්පද? සහරාන්ගේ බාප්පද? සහරාන්ගේ බාප්පද? ගරු මුලසනාරුවේ මන්ත්‍රීතුමනි, අපි කියන්නේ මේ රටේ මුස්ලිම් ජනතාව, සිංහල ජනතාව, දෙමළ ජනතාව කාගේවත් ආධිපත්‍යයකට නතු වී තුනේ. සහරාන් අන්තවාදී වුණේ මොන මතවාදීන්දද? එන මොකුද ඉන්නේ? එතකොට සහරාන් කවුද? එයා එතකොට බෞද්ධද? එයා හින්දුද බෞද්ධද? කවුද? මාත්‍යෝ මගෙන් කුරානයේ තියෙන ඒවා උපුට ගන්න එපා. කුරාන් වල තියෙන වගන්ති එකින් එක මම ඕනනම් ඔයාලට කියන්නම්. අපි කියන්නේ මුළු මුස්ලිම් ජනතාවම අන්තවාදී කියලා. මේ රටේ මැදිස්ත මුස්ලිම් ජනතාවක් ඉන්නවා. හැබැයි එහෙනම් ඉතින් ISIS කියන්නේ ඉස්ලාම් නෙවෙයිද?